ඔබ දන්නවා මෙවර දකුණු ආසියා අනු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ දක්ෂතා දැක්වූ බව ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනාගත් තරගාවලිය ලෙසින් මෙවර දකුණු ආසියා අනු තරගාවලිය ශ්‍රී ලංකාවට වැදගත් වෙනවා. ඒකදී අපි රන් පදක්කම් 40කට වැඩි පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුණා. ඉන් ඉතාමත්ම සුවිශේෂී පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාවක් අපිත් එක්ක ඉන්නවා. මේ තියෙන්නේ ඇය දිනාගත් පදක්කම. මේ පදක්කම සුවිශේෂී වෙන්නේ අපි දන්නවා සාමාන්‍ය විසිකිරීමේ තරගයේ සව්වලදී දක්ෂයින් වැඩිපුර බිහි වෙන්නේ ඉන්දියාවෙන්. හෙල්ල කවපිත්ත එවැගේම යගුලිය කියන තරගයේ සව්වලදී බොහෝ විට අපි ගත්තොත් දකුණු ආසියානු තරගාවලිය මුල ඉඳන් මේ දක්වා පැවතිච්ච සියලුම තරගාවලිවල වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගෙන තියෙන රන් පදක්කම් සංඛ්‍යාවක් ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්. හැබැයි මේ රන් පදක්කම හිමිකාරිය වසර ගණනාවකට පස්සේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම අපිට දිනා දෙන්නට සමත් වෙනවා. අපි පිළිගන්නා අයව නදීෂා ලේකම්ගේ අයිබෝන් ඔබට. අයිබෝන්. හොඳයි. පදක්කම හිමිකාරියගේ අතටම ඒක දෙනවා. නදීෂා දැන් රන් පදක්කම දිනා ගන්නවා කියලා කියන්නේ දකුණු ආසියානු මට්ටමේ විශේෂයෙන් ඉන්දියාව වගේ ලෝක මට්ටමේ විසිකිරීමේ ආධිපත්‍යයක් තියෙන රටක් එක්ක තරඟ කරලා. ඒකයි තමත්ම සුවිශේෂී අත්දැකීමක් කියලා මම විශ්වාස කරනවා. නදීෂා කොහොමද මේ තරඟාවලියේ මේ ලැබපු ජයග්‍රහණය දකින්නේ? මොකද හිතෙන්නේ? මට මේ මෙල්ලේ ගොඩක් විශේෂයි අයියේ. මේ මොකද මේක මම ගොඩක් අමාරුවෙන් තමයි තරඟයට සහභාගී වුණේ. ඒකෙන්ද මේ මට ගොඩක් සතුටුයි මේ මෙල්ලේ ගත්ත එක ගැන. ඒ වගේම මේ ලොකු තරඟයක් තිබ්බා. ඒ තරඟය කියන්නේ අපිට එහෙ ගොඩක් සීතලයි අයියේ. ඒ සීතලත් එක්ක මේ අපිට ඒ කන්ඩිෂන් එකට පුරුදු වෙන ටිකක් අමාරුයි. ලොකු සීතලක් එක්ක අනික අපිට එහෙ ගිහිල්ලා එක දවසක්වත් විසි කරන්න හම්බුන්නේ නැහැ අයියේ. අපි නිකන් ග්‍රවුන්ඩ් එකේ නිකන් වෝම් අප් කරනවා. ඒ දවසට තියෙන පොඩි පොඩි වර්කවුට් කරලා තමයි කරේ හැමදාම කරේ රන් අප් එක කරන එක. ඒ ටික කළා තමයි මේ අපිට මට මේ ජයග්‍රහණය ගන්න පුළුවන් වුණේ. මම හිතන්නේ ඉන්දියාව තරඟයට සහභාගී වුණේ තරඟයට දවස් දෙකක් තියලා තමයි නේපාලයට පැමිණියේ. මොකද ඒගොල්ලෝ දැනන් හිටියා මේ හේ ගොඩක් සීතලයි, එහි පහසුකම් අඩු හින්දා මේ ඒගොල්ලෝ කලින් දැනන් ඉඳලා ඒ තරඟයට සහභාගී වුණේ දවස් දෙකකට කලින්. ඊට අපි ඉතින් අපි කලින් ගිය නිසා අපිට හැබැයි ටිකක් වාසියක් වුණායි අපිට සීතල චුට්ටක් හුරු වෙන්න පුළුවන් වුණා. ඒකත් එක්ක ඉතින් මේ මෙල්ලේ ගැන ගොඩක් වාසි වුණා මට. ඔබ කාලයක් තිස්සේ මේ මල්ල ක්‍රීඩා පිටියත් එක්ක වචනෙන් කිව්වොත් තෙම්පරාදු වෙච්ච ක්‍රීඩිකාවක්. පළපුරුද්දක් තියෙනවා. විශේෂයෙන්ම මේ මීටර් 55කට එහා හෙල්ල විසිකරන එක අවස්ථා ගණනාවකදී කරපු ක්‍රීඩිකාවක් ඔබ. ඔබ තේරීම් තරගයේදී ඔබ පරාජය වෙනවා. මම දන්න විදිහට ඔබ යම්කිසි ආබාධ සහිතත්වයකින් ඉඳලා තමයි තරඟ කරන්නේ. හැබැයි ඔබ මනස හදා ගන්නවා මේ තරඟය දිනන්න. කොහොමද ඒක කළේ කියලා කියන්නකො. ඇත්තම කතාව මට ඉරේෂාන්ගේ අම්ම කිව්වා පුතේ මෙහෙම මේ හැමෝම ඇපිල් එකක් දාලා මේ මීට් එකට යනවා. පහුවදා උදේ පාන්දරම ඇපිල් එක ලියාගෙන ගිහලා ක්‍රීඩා අමාත්‍යාංශයට බාර දුන්නා. ඊට පස්සේ එතන විකීසර් කතා කරලා කිව්වා මේ පුතා මෙහෙම ඉන්ටර්වයුව එකක් තියෙනවා ඔයගොල්ලෝ ඇපිල් දාපු අයට එන්න කියලා. ඒ වෙලාවේ කිව්වා මෙහෙම ඔයගොල්ලම තරඟයට සහභාගී කරනවා කියලා. මම ඒ වෙලම හිතාගත්තේ අනිවාර්යෙන් මම මේක අමාරුයි මේ දෙයට මේ සහභාගී වෙන්නේ. මම හිතාගත්තා අනිවාර්යෙන්ම මම මේකට මෙඩල් එකක් ගන්නම ඕනේ. අනිවාර්යෙන් ගෝල්ඩ් මෙඩල් එකම ගන්නවා කියලායි මම ලොකු විශ්වාසකින් තමයි මම ලංකාවෙන් නේපාලෙට ගියේ. ඉන්ජරියක් එක්ක සති දෙකහමාරක් තුනක් තමයි මට ට්‍රේනින් කරන්න හම්බුනේ හරියටම. ඒ හම්බෙච්ච අයත් එක්ක මේ ගත්ත මෙල්ල එක මට මේ මම 2017 ඒෂියන් චැම්පියන්ෂිප් මෙල්ලේ ගත්තට වඩා වටිනවායි මම ගොඩක් අමාරුවෙන් තමයි මෙතනට ගියේ. අභියෝගකාරී වාතාවරණයක් එක්ක තරඟ කරලා දිනපුවාම ඒකේ වටිනාකම වැඩි. නදීෂා මේ ඔබට ආසියානු ශූරතා පදක්කමක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු. ඔව් ආසියානු ශූරතා පදක්කම ගත්ත මම 2017 වර්ෂේ. මට ඒක ගද්දී මගේ එජ රොඩ්ගස් ළඟින් හිටියා. ඒක මට ලොකු හයියක් වුණා. මොකද සර් හැමතිස්සම මේ මට තාත්තා කෙනෙක්ටත් එහා මට ඒක කියන්න තියෙන ඒ තරම් ළඟ බැඳීමක් තිබ්බා මගේ සර්ගේ. අපි තරඟයට ගිහලා මෙඩල් එකක් ගත්තොත් මේ ප්‍රශ්න වලට ඔක්කොටම උත්තර අපිට මේ මෙඩල් එකෙන් මේ විසඳන්න පුළුවන්. ඒක නිසා අපි අනිවාර්යෙන් මේක මෙඩල් එකක් ගමු කියලා සර් මගේ සෑහෙන හිත හැදුවා අයියේ. නදීෂා දැන් මීටර් 40 ගණන් වල තිබ්බ දක්ෂතාවයේ ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව මීටර් 50 පහු කළා, 52, 55 පහු කළා. දැන් සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපිට 55ට එහා විසිකරන්න පුළුවන් ක්‍රීඩිකාවෝ දෙන්නෙක් ඉන්නවා.
එතකොට දැන් ඔබ ඒ අතරින් ගත්තාම ඔබ පර්ෆෝමන්ස් වල ඊටමත් ඉහළින් ඉන්නවා මෑත කාලීනව. ඔබ ආසියානු ශූරතා පදක්කමක් රටට දිනා දීලා තියෙනවා. ඒ වගේම දකුණු ආසියානු තරගාවලිය පදක්කමක් දිනා දීලා තියෙනවා. ඉතින් ඔබ තව මොනවාද බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී අපේ රටට දෙන්න සහ මොකක්ද ඔබගේ බලාපොරොත්තුව තියෙන්නේ? මොකද ඕනෑම ක්‍රීඩකෙක්ට ක්‍රීඩිකාවකට මේ සෑහීමකටපත් නොවීමේ ගුණය ඔවුන් ඉස්සරහට යන්න හේතුවක් බවට පත් වෙනවා. ඔබ කැමති නැතුව ඇති දකුණු ආසියානු සහ ආසියානු ශූරතා මට්ටමින් නවතින්න කොතනටද යන්න බලාපොරොත්තු වෙන්නේ? ආසියානු තරගාවලිය තියෙන්නේ 2022. මොකද ඊට කලින් තියෙනවා 2020 මේ ඔලිම්පික් තරගාවලිය. 2020 තියෙන ඔලිම්පික් තරගාවලියට අනිවාර්යෙන් සහභාගි වෙන්න තේරීම් තරගාවලියක් තියෙනවා. මම ඒකට හොඳින් මුහුණ දෙන්න ඕනි. ඔලිම්පික් තරගයට මේ සුදුසුකම් ලබන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. තව ලොකු හිණයක් තියෙනවා ආසියානු තරගාවලියට සහභාගි වෙන්න. දැන් ඔබගේ ගමනේ ආරම්භයේ ඉඳන් මේ දක්වා ඔබට උදව් උපකාර කරපු කවද මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ? අරුණ චාන්ද ධර්මසේන සර් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ආදරෙන් මතක් කරන්න ඕනි. එජේ රොඩියුසර් ගාවට ආවට පස්සේ මාව අඳුරගත්තා. ඒකින්ද සර් එක්ක මට ට්‍රේනින් කරන්න ගොඩක් ලේසි වුණා. මම ඒෂියන් චැම්පියන්ෂිප් එකේ සිල්වර් මෙඩල් එක වෙනකම් මට සර් එක්ක ට්‍රේනින් කරන්න පුළුවන් වුණා. මොකද එතනින් පස්සේ සර් අපි අතරින් සමු ගත්තා. මට කරගන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ මං කිව්වා මං අනුරාධක්ක ගාව ට්‍රේනින් කරනවා කියලා. ඊට පස්සේ අනුරාධක්කත් එක්ක කරලා වෙලා මම පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟයට සහභාගී වෙලා ඒක මට පස්සේ නියමෙන්න පුළුවන් වුණා. ඒ ඉන්නකොට තමයි මම කේන්ති සර් ගාවටත් ගියා. කේන්ති සර් ගාව මම ලොකු කාලයක් ට්‍රේනින් කරේ නැහැ. සර්වත් මතක් කරනවා මේ වෙලාවේ. මේ වෙලාවේ මතක් කරන්නේ මගේ අම්මයි තාත්තයි. අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ මේ දෙන්න තමයි මගේ හයිය. හැම වෙලාවෙම පස්සෙන් ඉන්නවගෙන ලොකු තේරුමක් නැති වුණත් අයි අම්මටයි තාත්තටයි මම දිනනකොට හැමදාම සතුටු වෙනවා. ඒක මතක් කරන්න ඕනේ ආදරේ වගේ මගේ ලොකු අම්මා. ලොකු අම්ම තමයි මට ගොඩක් දේවල් වලට උදව් කරේ. ඒ කියන්නේ මගේ දෙවෙනි අම්මා වගේ මගේ ළඟින් ඉඳලා ලොකු අම්ම තමයි උදව් කරේ. මං සේවය කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ. යුද හමුදාවට ආවෙත් ඇත්තටම ක්‍රීඩාවට මට ක්‍රීඩාව ඉස්සරහට කරන්න ඕනේ හින්දා. අම්මලට ආර්ථික ශක්තියක් නැහැ. නැති නිසා තමයි මම යුද හමුදාවට ආවේ. මට ඉස්සරහට ක්‍රීඩා කරන්න ආසේ හින්දා. අපිට හැමදේම යුද හමුදාවෙන් හම්බෙන හැමදේම සපත්තු, ඇඳුම්, ඒ වගේම අපිට හම්බෙන වැටුප, ඒ හැමදේකම තමයි මට මේ ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් අය මං හින්දා යුද හමුදාවත් ආදරෙන් මතක් කරනවා. ඔව් නදීෂ විතරක් නෙවෙයි මේ පාර අපි දිනාගත්ත රන් පදක්කම් 40කට ආසන්න සංඛ්‍යාව දිහා බැලුවොත් ශ්‍රී ලංකාවේ යුද හමුදාව විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාව. යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව කියන මේ බලකණු තුන කොච්චර රන් පදක්කම් සංඛ්‍යාවක් දිනාගත්තද කියන එක ගැන අවධානය යොමු කළොත් 90%කටත් වඩා පදක්කම් දිනලා තියෙන්නේ මේ යුද, නාවික සහ ගුවන් කියන හමුදාවල සේවයේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව මතක් කරන්නට ඕනේ. ඉතින් නදීෂාලේකම්ගේ ඔබ ලංකාවට දකුණු ආසියානු රන් පදක්කමක් දිනා දුන්නා, ආසියානු ශූරතා පදක්කමක් දිනා දුන්නා. මම හිතනවා පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම සහ ආසියානු තරගාවලි පදක්කම අතපොවන මාණයේ තියෙන්නේ කියලා. ඔබට ඒ පදක්කම් දිනා ගන්නට, ඒ වගේම ඔබගේ ඔලිම්පික් සිහිනය සැබෑ කර ගන්නට හැකියාව ලැබෙන්නට කියලා ක්‍රිස්ප්‍රෝ නෙක්ස්ට් චැම්පියන් සටහන මේ වෙලාවේ රට වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් නික්මයන්ට අවසර ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේත් ඔබ හමු වීමේ බලාපොරොත්තු ඇතිවයි නික්මයන්නේ අද වගේ තවත් බොහොමයක් තොරතුරු අරගෙන. ඉතින් එතෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට ජවයෙන් පිරි, ක්‍රීඩාශීලීත්වයෙන් සපිරි, ඒ වගේම ජයග්‍රහණයෙන් පිරි සතියක් වෙන්නට කියලා.